අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් සරලව පැහැදිලිව සහ නිදහසේ ඉගෙන ගැනීම සඳහා සකස් කරන පාඩම් මාලාවේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළ පළවෙනි පාඩමේ පළවෙනි කොටස සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ටිකක් දිග පාඩමක් නිසා අපි කොටස් වශයෙන් තමයි සෑම පාඩමකම තොරතුරු සාකච්ඡා කරන්නේ. අපි බලමු පටිච්ච සමුප්පාදය කියන පාඩමට අදාළ පළවෙනි කොටසේ දැක්වෙන තොරතුරු මොනවද කියලයි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව තුළින් තමයි මේ පාඩම් සියල්ලක්ම සකස් කරලා දහම් පාසල් අවසාන විභාගයට ධර්මාචාර විභාගයට වෙනේ සිටින්නට බලාපොරොත්තු වෙන දුවදරුවන් වෙනුවෙන් අපි තිළිණ කරන්නේ ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් අපේ නාලිකාව සමග එක්වෙමින් මේ වීඩියෝ පාඩම් ලබා ගන්නට පහත අපි මේ පාඩම් වලට අදාළ සියලුම ලින්ක් දාලා තියෙනවා. ඒ ලින්ක් වලින් අවශ්‍ය පාඩම් ලබා ගන්නටත් ඔබට පුළුවන්කම තියෙනවා. පටිච්ච සමුප්පාදය කියන පාඩමට අදාළ තොරතුරු සාකච්ඡා කරමු. බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් අතර පටිච්ච සමුප්පාද ධර්මයට ප්‍රධාන තැනක් හිමිවේ. බුදු දහමේ ඉගැන්වෙන ඉගැන්වීම් අතරින් පටිච්ච සමුප්පාද ධර්මයට බුදු දහමේ ඉගැන්වෙන ඉගැන්වීම් රාශියක් තියෙනවා. ඒ අතරින් පටිච්ච සමුප්පාදය ධර්මයට ප්‍රධාන තැනක් හිමි වෙලා තියෙනවා බුදු දහම තුළ. බුදු දහම තුළ පටිච්ච සමුප්පාද ධර්මයට හිමි වෙලා තියෙන තැන පිළිබඳව දැක්වෙන අවස්ථාවන් බලමු. බෞද්ධ සාහිත්‍ය ගත සිද්ධීන් කිහිපයකින්ම ඒ බව සනාථ කළ හැකිය. බුදුදහමේ පටිච්ච සමුප්පාදයට මූලික තැන ලැබිලා තියෙනවා, ප්‍රධාන තැනක් ලැබිලා තියෙනවා කියන එක අවබෝධ කර ගැනීම සඳහා සනාථ කර ගැනීම සඳහා සාහිත්‍ය ගත සිද්ධීන් කිහිපයක් මේ විදිහට සාකච්ඡා කරලා තියෙනවා පාඩම තුළ. බුදුරජාණන් වහන්සේ ක්ලේශ ප්‍රහාණයෙන් සම්මා සම්බුදු බවට පැමිණ බෝමුල සතියක් වැඩහිඳ සත්වන දිඩ රෑ තුන් යමට පටිච්ච සමුප්පාදේ අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කළ සේක. බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙස් නැති කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්බුද්ධත්වයට පත් වෙලා බෝමුල සතියක් වැඩ සිටියා. බද්ධ පරියංකෙන් බෝධීන් වහන්සේ අසල සතියක් වැඩ ඉඳලා සත්වන දින රෑ තුන් යමට පටිච්ච සමුප්පාදේ අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කළ සේක. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දැක්වෙන බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමු වෙච්ච ප්‍රථම අවස්ථාව තමයි මේක. ඒ තමයි සතියක් බෝමුල සතියක් වැඩ සිට හත්වෙනි දවසේ රෑ තුන් යමට පෙරයම මැදියම සහ අලුයම කියන අවස්ථාවන් තුනේදී පටිච්ච සමුප්පාදයේ අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කිරීම. අනුලෝම පටිලෝම කියන්නේ මොකක්ද කියන එක තව ටිකක් අපිට පාඩමේ අවසානයේදී සාකච්ඡා කරන්නට තිබෙනවා. ඒ නිසා දැනට මතක තබා ගත යුතුයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයට ප්‍රධාන තැනක් දීලා තියෙනවා කියන එක අවබෝධ කරගන්නට වැදගත් වෙන අවස්ථාවක් තමයි සත්සති ගත කරන ලෞතුරා බුදුරජාණන් වහන්සේ පළවෙනි සතිය නිමා වෙලා හත්වෙනි දවසේදී රෑ තුන් යම පුරාවටම අනුලෝම පටිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය මෙනෙහි කිරීම පළවෙනි අවස්ථාව. අගසව් සැරියුත් මොගලන් දෙනම අස්සජී රහතන් වහන්සේගෙන් ප්‍රථමයෙන් ඇසූ ධර්මය පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල සිද්ධාන්තයේ මුල්කොට ගත්තකි. තවත් වැදගත් අවස්ථාවක්. අගසව් සැරියුත් මොගලන් දෙනම අග්‍රශ්‍රාවක සැරියුත් හාමුදුරුවන් වහන්සේ සහ මොගලන් හාමුදුරුවන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරනවා.
අගසව් සැරියුත් මුගලන් දෙනම අත්සජී රහතන් වහන්සේගෙන් ප්‍රථමයෙන් ඇසූ ධර්මය පරිච්ච සමුපාදයහෙවත් හේතුඵල සිද්ධාන්තය මුල්කොට ගත්තකි. අගසව් සැරියුත් මුගලන් දෙනම තමයි බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ගාවට සිටින වැදගත්ම ඉර්දි සම්පන්න භාවයෙන් ප්‍රඥාවෙන් අගතැන්පත් දෙදෙන. ඉතිං අත්සජී මහරහතන් වහන්සේ මේ කෝලිත සහ උපතිස්ස කියන දෙන්නා මුණගැහුණට පස්සේ දේශනා කරපු ගාථා පාඨය තුළ යේ ධම්මා හේතු උපබවා තේ සං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවංවාදී මහා සමනෝ ඒ කියන ගාථාව තුළ උගන්වන්නේ හේතුඵලවාදී ඉගැන්වීම, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදයේ පිළිබඳ. එතකොට කරුණු දෙකක් අපි කතා කළා. බුදුදහමේ පටිච්ච සමුප්පාදයට මූලික තැනක් හිමි වෙලා තියෙන ආකාරය පිළිබඳව සඳහන් වෙන අවස්ථා දෙකක්. බුදුරජාණන් වහන්සේ සත් සතිගත කරද්දී පළවෙනි සතිය තුළ අවසාන දවසේ පටිච්ච සමුප්පාදයේ තුන් යම තුළ අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කිරීම, අස්සජී මහරහතන් වහන්සේ අග්‍රශ්‍රාවක සැරියුත් මුගලන් දෙනමට පටිච්ච සමුප්පාදයේ හේතුඵල වාදය පිළිබඳව පළමු කොටම කරුණු පැහැදිලි කර දීම. මේ අවස්ථා දෙකම මහාවග්ග පාළි විනය කන්දකේයි. මේ දෙකම සඳහන් වෙන්නේ මහාවග්ග පාළි විනය කන්දකේ. මහාවග්ග පාළි විනය කන්දකේ මේ කරුණු දෙකම සඳහන් වෙලා තියෙනවා. මේ කරුණු දෙකම මහාවග්ග පාළි විනය කන්දකේ දැක්විලා තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්, මහාවග්ග පාළියේ විනය කන්දකේ දැක්වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පටිච්ච සමුප්පාද ධර්මයට බුදුදහම තුල ලැබිලා තියෙන ප්‍රධානත්වය, බුදුදහම තුල ලැබිලා තියෙන අවධානය දැක්වෙන අවස්ථාවන් දෙකක් දක්වන්න කියලා ඇහුවොත් එහෙම අපිට ওই අවස්ථා දෙක ඉදිරිපත් කරන්නට වෙනවා. මෙත කලින් තිබුණු විභාගවලදී ඒ විදිහේ ප්‍රශ්න සෑහෙන්න යොමු වෙලා තියෙනවා. ඒ අනුව සත්වයා සසර සැරිසරන්නේ මෙම ධර්ම කොට්ටාසය නොදැනීමෙන් අවුලෙන් අවුලට වැටීම නිසා බව දීඝනිකායේ මහා නිධාන සූත්‍රයේ ප්‍රකාශ වෙයි. සත්වයා සසර සැරිසරන්නේ මේ ධර්මය, ධර්ම කොට්ටාසය, පටිච්ච සමුප්පාද ධර්ම කොට්ටාසය නොදැනීම නිසා අවුලෙන් අවුලට වැටීම නිසා බව දීඝනිකායේ මහා නිධාන සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. මහා දීඝනිකායේ මහා නිධාන සූත්‍රයේ දැක්වෙන ආකාරයට සත්වයා සසර අවුලෙන් අවුලට වැටෙමින් දිගින් දිගට ගමන් කරන්නේ කුමක් පදනම් කරගෙනද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දීඝනිකායේ මහා නිධාන සූත්‍රයේ දැක්වෙන ආකාරයට සත්වයා සසර සැරිසරන්නේ, එසේත් නැත්නම් අවුලෙන් අවුලට සසර තුළ පත්වී සිටින්නේ කුමක් අවබෝධ කර නොගැනීම නිසාද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට පිළිතුරු දෙන්න පුළුවන්, පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොකර ගැනීම නිසා කියලා. මේ තොරතුර සඳහන් වෙන්නේ මොන සූත්‍ර දේශනාවේද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් මහා නිධාන සූත්‍රයේ දැක්වෙන පරිදි සත්වයා සසර සැරිසරන්නේ කුමක් නිසාද කියලා මේ විදිහට කෙටි ප්‍රශ්න අහන්න පුළුවන්. පටිච්ච සමුප්පාද යන පදෙහි අර්ථය නම් යම් කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් ඇතිවීමයි. පටිච්ච සමුප්පාද කියන පදයේ තේරුම හොඳින් මතක තියාගන්න. පටිච්ච සමුප්පාද කියන එකේ තේරුම තමයි මේ විදිහට විශේෂ කරලා ඔබට පාඩම් සකස් කරගන්න පුළුවන්. පාඩම් වලට අදාළ තොරතුරු ඉතින් පටිච්ච සමුප්පාද යන පදෙහි අර්ථය නම් යම් කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් ඇතිවීම. යම් කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් ඇතිවීම කියන එක හේතු සහ ප්‍රත්‍ය. යම්කිසි හේතුවක් පවතිනවා, ඒ හේතුවට අනුව ප්‍රත්‍යක්, එහෙම නැත්නම් යම්කිසි දෙයක් සිදු වෙනවා කියන ඉගැන්වීම
යම් කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් ඇතිවීම කියන අර්ථය තමයි පටිච්ච සමුප්පාද කියන පදයේ තේරුම බවට පත් වෙන්නේ. විශ්වයත් එහි විද්‍යමාන සියලු දේත් ඇතිවන්නේ යම් කිසිවක් නිසාය. විශ්වයත් විශ්වය තුළ දකින්න තියෙන විද්‍යමාන වෙන කියන එකේ තේරුම දකින්න තියෙන සියලුම දේවල් ඇති වෙන්නේ යම් කිසි හේතුවක් නිසා. යමක් ඇසුරු කොටගෙන යම් කිසි දෙයක් ඇසුරු කරගෙන තමයි යම් කිසි දෙයක් ඇති වෙන්නේ. යමක් හේතු කොටගෙන සමකාලීන ආගමික සිද්ධාන්තයන්හි සත්‍යයගේ හා ලෝකයේ ඇතිවීම පිළිබඳ විවිධ මිත්‍යා මත පැවතින. ඉතින් සමකාලීන ආගමික සිද්ධාන්තයන්හි යම් කිසි දෙයක් තුළ යමක් ඇසුරු කරගෙන හට ගැනීමේ ස්වභාවයක් තියෙනවා, යමක් හේතු කරගෙන ඇතිවීමේ ස්වභාවයක් තියෙනවා. ඔය විදිහේ ඉගැන්වීමක් බුදුදහම තුළ ඉගැන්වුවට සමකාලීන ආගමික සිද්ධාන්තයන්හි බුදුරජාණන් වහන්සේ 15 වැඩ හිටපු කාල සීමාවට සමගාමීව තිබුණු ආගමික සිද්ධාන්තවල සත්‍යයගේ හා ලෝකයේ ඇතිවීම පිළිබඳ විවිධ මිත්‍යා මත පැවති. විවිධාකාරයේ වැරදි සහගත ඉගැන්වීම් තිබුණා. සමකාලීන ආගමික සිද්ධාන්තවල සත්‍යය හා ලෝකයේ ඇතිවීම පිළිබඳ විවිධ මිත්‍යා මතවාද පැවතුණා. ඒවා අතර මහා බ්‍රහ්මයා හෝ වෙනත් ඊශ්වරයෙකු විසින් මවනු ලැබූ බව, ඒ මිත්‍යා අදහස් අතරින් වැදගත් වෙන ඉගැන්වීමක් තමයි මහා බ්‍රහ්මයා හෝ වෙනත් ඊශ්වරයෙකු විසින් මවනු ලැබූ බව. ලෝකයත් ලෝකයේ සිටින සත්වයාත් මහා බ්‍රහ්මයා හෝ වෙනත් යම්කිසි ඊශ්වරයෙකු විසින් මැව්වා කියන විශ්වාසය. ඒකට කියනවා ඉස්සර නිම්මාන හේතු. ඉස්සර නිම්මාන හේතු කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉස්සර නිම්මාන හේතු කියන එකෙන් අදහස් කරන්නේ මහා බ්‍රහ්මයා හෝ වෙනත් ඊශ්වරයෙකු විසින් මවනු ලැබූ බව. ලෝකයත් සත්වයාත් මහා බ්‍රහ්මයා හෝ වෙනත් ඊශ්වරයෙකු විසින් මැව්වා කියන ඉගැන්වීම ඉස්සර නිම්මාන හේතු. එක ඉගැන්වීමක් මිත්‍යා මතවාදී අදහසක් වෙනවා. ඉස්සර නිම්මාන හේතු. ඉස්සර නිම්මාන හේතු කියන්නේ මහා බ්‍රහ්මයා හෝ වෙනත් ඊශ්වරයෙකු විසින් ලෝකය සහ සත්වයා මැව්වා කියන ඉගැන්වීම. මේ අනුව සත්වයාගේ උපත හා මරණයත් දුක සැප ආදියත් ඉර හඳ අවුව වැස්ස ආදී වශයෙන් බාහිර ලෝකයේ පැනෙන ස්වභාවික වස්තුන්ගේ ක්‍රියාකාරීත්වයත් සිදුවන්නේ දිව්‍ය බ්‍රහ්ම ආදී යම් කිසි ඊශ්වරයෙකුගේ මැවීමක් නිසා බව අදහස් කරන ලදී. මේ ඉස්සර නිම්මාන හේතු කියන ඉගැන්වීමට අනුව සත්වයාගේ උපත, මරණය, දුක, සැප, ඒ වගේම ස්වභාවිකව ලෝකේ පවතිනා වූ ඉර, හඳ, අවුව, වැස්ස මේ කියන හැම දෙයක්ම ස්වභාවික වස්තුන්ගේ ක්‍රියාකාරීත්වයේ සිදුවෙන්නේ දිව්‍ය බ්‍රහ්ම ආදී යම් කිසි ඊශ්වරයෙකුගේ ඉගැන්වීමක් නිසා බව අදහස් කරනවා. ඉස්සර නිම්මාන හේතු කියන ඉගැන්වීම යටතේ එකල පැවතිච්ච විශ්වාස මොනවාද කියලා ඇහුවොත් එහෙම සත්වයාගේ උපත, මරණය, දුක, සැප, ඉර, හඳ, ඉර පායන්නේ, හඳ පායන්නේ, අවුව ලැබෙන්නේ, වැස්ස ලැබෙන්නේ කියන මේ ස්වභාවික දේවල් සියල්ලක්මත් ලෝකයේ තුල පුද්ගලයන් තුල ක්‍රියාත්මක වෙන්නා වූ සියලුම දේ සිද්ධ වෙන්නේ දිව්‍යමය බ්‍රහ්ම ආදී යම් කිසි ඊශ්වරයෙකුගේ මැවීමක් නිසා, ඊශ්වරයෙකුගේ මෙහෙවීමක් නිසා කියන විශ්වාසයයි කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක තමයි ඉස්සර නිම්මාන හේතු. නිර්මාණවාදී නොපිළගත් ඇතමෙක්ට පෙර ආත්ම භවයන්හිදී කරන ලද කුසලා කුසල කර්මයන් හේතු කොටගෙනම සත්‍යයගේ උපත, මරණයේ දුක, සැප විඳීම ආදී සිදුවන බව පුබ්බේකත හේතු කීය. තව පිරිසක් කිව්වා නිර්මාණවාදය නොපිළිගත්. මේ අය නිර්මාණවාදය පිළිගත්තේ නැහැ.
නිර්මාණවාදය නොපිළිගත් පෙර ආත්මභාවය තුළ කරල ලද කුසලා කුසල කර්මවල විපාක අනුවම සියල්ල සිද්ධ වෙනවා කියලා උගන්වපු ඉගැන්වීම මොකක්ද කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කියන්න පුළුවන් වෙන්න ඕන පුබ්බේ කත හේතු කියලා. පුබ්බේ කත හේතු කියන ඉගැන්වීම තුළ තමයි පෙර කරන ලද කුසල අකුසල කර්මවල විපාක ලෙස සියල්ල ලෝකයේ තුල සිද්ධ වෙනවා කියලා උගන්වන ඉගැන්වීම. නැවත වතාවක් ඒ විස්තරය බලමු. නිර්මාණවාදයෙන් නොපිළිගත් ඇතමෙක්ට පෙර ආත්ම භාවයන්හිදී කරන ලද කුසල අකුසල කර්මයන් හේතු කොටගෙනම සත්වයාගේ උපත මරණයේ දුක සැප විඳීම ආදී සිදුවන බව පුබ්බේ කත හේතු කිය. උපත මරණයේ දුක සැප මේ සියල්ල සිද්ධ වෙන්නේ පෙර කරන ලද කුසලා කුසල කර්මවල විපාක වශයෙන්. ඒක මොන යම් ආකාරයකින්වත් වෙනස් කරන්නට බැහැ කියන ඉගැන්වීමක් තමයි මේ පුබ්බේ කත හේතු කියන්නේ. ඉස්සර නිම්මාන හේතු පිළිබඳව කතා කළා. ඊට පස්සේ අපි කතා කළා එදා ಭಾರತೀಯ සමාජය තුළ වැරදි විදිහේ මිත්‍යා මත පැවතුනා ලෝකයේ සහ සත්වයා මැවීම පිළිබඳව ලෝකයේ හා සත්වයා පිළිබඳව ඒ ඉගැන්වීම් අතරින් දෙකක් තමයි ඉස්සර නිම්මාන හේතු සහ පුබ්බේ කත හේතු. බලමු ඊළඟට මේ අතර තව කික් සත්වයා උපදින්නේ හෝ මැරෙන්නේ කිසිඳු හේතුවක් නිසා නොව අහම්බෙන්ය ප්‍රකාශය කළහ. තව පිරිසක් කිව්වා සත්වයා උපදින්නේ ඒ වගේම මැරෙන්නේ කිසිම හේතුවක් නිසා නොවේ. අහම්බෙන් ඉබේ සිද්ධ වෙන කාරණයක් කියලා. මේ වාදයේ අපි හඳුන්වන්නේ අදිච්ච සමුප්පන්න වාදය කියලා. අදිච්ච සමුප්පන්න වාදීන් ඉදිරිපත් කරන්නේ සත්වයා උපදින්නේ හෝ මැරෙන්නේ කිසිදු හේතුවක් නිසා නොව අහම්බෙන්ය යන අදහස තමයි පුබ්බේ කත හේතු කියන එකේ අන්තර්ගත වෙන්නේ. සත්වයා උපදින්නේ හෝ මැරෙන්නේ කිසිදු හේතුවක් නිසා නොව අහම්බෙන්ය යන අදහස තමයි මේ අදිච්ච සම්පන්න වාදය කියන ඉගැන්වීම තුළ තියෙන්නේ. එයම විකාශනය කරමින් නියතිවාදයක් දැරූ අය නියමිත කාලයක් තුළ උපත හා මරණය සිදුවෙමින් දුක සැප ඇතිවෙමින් ගොස් සසර ගමන කෙලවර වන නියති සංගති භාව හේතු. තව පිරිසක් ඉදිරිපත් කළා නියති සංගති භාව හේතු කියන ඉගැන්වීම. නියති සංගති භාව හේතු කියන එකේ අදහස තමයි නියමිත කාලයක් තුළ උපත හා මරණය සිදුවෙමින් දුක සැප ඇතිවෙමින් ගොස් සසර ගමන කෙලවර වන බව. නියමිත කාලයක් තුළ උපත හා මරණය සිද්ධ වෙලා දුක සැප ඇති වෙලා අවසානයේදී සසර ගමන කෙලවර වෙනවා කියන ඉගැන්වීම නියති සංගති භාව හේතු. අපි දැනට කතා කළා ඉස්සර නිම්මාන හේතු, පුබ්බේ කත හේතු, අදිච්ච සමුප්පන්න වාද, නියති සංගති භාව හේතු කියන ඉගැන්වීම. වඩාත් ගැඹුරින් ලෝකය හා සත්වයා පිළිබඳව සිතූ උපනිසත් චින්තකයෝ වෙනස් නොවන ආත්ම සංකල්පයක් වෙත නැඹුරු වෙමින් සාස්වතවාදයකට බැසගත්. වඩාත් ගැඹුරින් ලෝකය හා සත්වයා පිළිබඳව අධ්‍යයනයන් කරපු පිරිසක් තමයි උපනිසත් චින්තකයෝ. ලෝකය සහ සත්වයා පිළිබඳව වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරපු පිරිසක් තමයි උපනිසත් චින්තකයෝ. දාර්ශනිකම යතින් ඉහළ මට්ටමකට ඒ පිරිස තමන්ගේ හිත දියුණු කරලා තිබුණා. ඉතින් ඒ පිරිස වෙනස් නොවන ආත්ම සංකල්පයක් ඉදිරිපත් කළා. වෙනස් නොවන ආත්ම සංකල්පයක් ඉදිරිපත් කළා. වෙනස් නොවන ආත්ම සංකල්ප ඉදිරිපත් කරපු පිරිස ඉදිරිපත් කරපු ඒ වාදයට කියන්නේ සාස්වතවාදය කියලා. සාස්වතවාදයේ අදහස තමයි වෙනස් නොවන ආත්ම සංකල්පය. වෙනස් නොවන ආත්ම සංකල්පයක් ඉදිරිපත් කරපු පිරිස තමයි උපනිසත් චින්තකයෝ. එහි විරුද්ධ පැත්ත දෙස බැලූ තවත් කෙනෙක් මරණින් මතු නැවත උපතක් නැත, මෙලොවක් පරලොවක් නැත යනුවෙන් උච්ඡේදවාද.
හැමදාම පවතින්නා වූ ආත්මයක් පිළිබඳව කතා කරපු උපනිෂත් චින්තකයන්ට විරුද්ධව තවත් පිරිසක් හිටියා. ඒ පිරිස මරණින් මතු නැවත උපතක් නැහැ කියලා කල්පනා කළා, ඉගැන්නුවා. ඒක උච්ඡේදවාදී බවට පත් වෙනවා. ඉතින් අපි මේ පාඩමේදී සාකච්ඡා කළේ බුදුදහම තුළ පටිච්ච සමුප්පාදයට හිමි වෙලා තියෙනා වූ තැන, ඒකට උදාහරණ සහිතව සාකච්ඡා කළා. ඊට පස්සේ අපි සාකච්ඡා කළා පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ලෝකයේ තුල ඉගැන්වෙන ඉගැන්වීම් වලට අමතරව ಭಾರತೀಯ ಸಮಾಜය තුල ලෝකය හා සත්‍යය පිළිබඳව පැවතුණා වූ මිත්‍යා මතවාද කිහිපයක් පිළිබඳව කතා කළා. මේ කොටස් දෙක පිළිබඳවම අපි හොඳ අවබෝධයක් හොඳ අවධානයක් යොමු කරලා තියෙන්නට ඕන. විභාගවලදී නිරන්තරයෙන්ම කෙටි ප්‍රශ්න සහ විචාර ප්‍රශ්න, සාමාන්‍ය ලකුණු 3ක් 4ක් ලැබෙන ප්‍රශ්නවලදී මේ පාඩම් වලට අදාළව තොරතුරු අපිට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. අනිවාර්ය ප්‍රශ්නවලදී මේ කොටස් අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ නිසා මේ අවශ්‍ය කරුණු ඔබ විසින් කටපාඩම් කරගත යුතුයි, නැවත නැවත කියවිය යුතුයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් තුළින් අපි මේ සාකච්ඡාව සිදු කරගෙන යන්නේ සරල විදිහට, පැහැදිලිව, නිදහසේ සහ තමන්ට හිතන ආකාරයට ඉගෙනීමේ කටයුතු සිදු කරන්නට පුළුවන්. ඒ සඳහා අපගේ නාලිකාව පිරිවෙන දහම් පාසල පාසල කියන නාලිකාව හා එකතු වෙන්නටත් ඔබට පුළුවන්කම හැකියාව තියෙනවා. මේ වතාවේ ඔබ මේ දහම් පාසල් අවසාන විභාගය ලියනවා නම් ගොඩක් වැදගත් වේවි. අපි මේ කතා කළේ පටිච්ච සමුප්පාදය කියන බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිච්ඡය කියන පොතට අදාළ පළවෙනි පාඩමේ පළවෙනි කොටස. ඊළඟට අපිට කතා කරන්නට තියෙනවා පටිච්ච සමුප්පාද න්‍යාය, ඒ වගේම පටිච්ච සමුප්පාදය පිළිබඳව කතා කරන්නට තියෙනවා. ඒ කරුණු කාරණාවන් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ හැම පාඩමකම පහතින් අපි ඉදිරිපත් කරලා තියෙනවා අපේ එක එක පොතට අදාළ පාඩම් වල ලින්ක් දාලා තියෙනවා. ඔබට පුළුවන් ගිහිල්ලා ඒ ලින්ක් හරහා අපේ වීඩියෝ පාඩම් ලබාගෙන මේ අධ්‍යාපනය සඳහා වැදගත්ම වෙන දහම් පාසල් අවසාන විභාගයට හොඳ ප්‍රතිඵලයක්, ඩී සාමාර්ථයක් ලබා ගන්නට. එසේනම් අපේ නාලිකාව සමග එකතු වෙන්නට කියලා ඔබට නැවතත් සිහිපත් කරමින් මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර සිටිනවා. අපි ඊතා ඉක්මනින් දෙවනි කොටස ඔබට ඉදිරිපත් කරනවා.